आईबॉन सेल में देना आटा पेंसिल कैसे करा मैं कहूँ ना हरी लेसी इकमंड महागान पुलो इकमंड महागान पुलो एक अक्ता मंग दागते मुझे दो बोला ना काल वेला उड़ा के लाया ना निसा मैं दिए थे आगे नहीं आना पुलो मैं का दां हाथराई मैं पैक्टरा नावे मैं नावे ये पैक्टे मैं तो होया गया मैं नावे ये पैक्टे मैं तो होया गया हरी मैं तो होया गया मैं दां हाथरा पैक्टे दे पैक्टे में लकुनु कराने देखा हमारे मैं पैक्टे टा देखा हमारे मैं पैक्टे टा देखा हमारे इड बस से दां हाथरा पैक्टे देखा क्यों ना पहला देखा हमारे देखा हमारा यह लेटर मार के कर दान देखा हमारा नितना पहल लेटर नहीं पत्ते देखा हमारा फिर काटी कर करना इतनी नंद देखा हमारा है देखा हमारा है देखा हमारा है देखा हमारा अंदर इधर एक आव देखा हमारे इधर मैं इधर मैं तेंटर मैं इधर इधर ला मैं देखा हमारे टर मैं बैठता मैं तेंटर मैं तेंट है अभी मेघ टू दानो ने लाइन इन दानो ने वन एम एम शेड दानो ने यह मनता ईव शेड दानो वन एम एम किया ने ईव शेड किया ने एक कम दे रहे नाम देगा लाइन इन संदर्भ में बागीता कराने पुलवा नानूर नानूर रेट में तमा कैमरे ला किया ने ये देखा बागीता कराने पुलवा गाने के में आडू ये वा के में तमा टैफटा किए न සමහරය ලයින් ඉන් සඳහා අමුරෙදිත් භාවිතා කරනවා අපි ඊළඟට කපන්න ඕනේ ෂීට් කොටසක් ෂීට් කොටස කපන්න ඕනේ මේ තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර අපි දැන් මේකේ පළල ගත්තා 14ක් එහෙනම් ඔයා කපන්න ඕනේ ෂීට් එක 14 හරකට හැබැයි මම ඔයාලට කියනවා 15ක් කපන්න කියලා හේතුව මම කියලා තියෙන්නේ මුල් අවදියේ අපිට අඟල් භාගයයි වැඩිපුර ඕනේ මුල් අවදියේ මම කියලා තියෙන අඟලක් කපන්න කියලා ඔයාලට මහගෙන යද්දි නැත්තම් අමාරු වෙනවා රයිට් 1 mm ෂීට් එක කපන්න ඕනේ 15 පළල 10ක් උස ඊළඟ ඔයාගේ ලයිනින් එක ගන්න ඕනේ 11යි 16යි 11යි 16යි මේ තියෙන ලයිනින් කොටස උඩින් තියන්න ඕනේ 1 mm ෂීට් එක මේ ෂීට් එක උඩින් තියා ගන්න ඕනේ ඔයාගේ මේ කපාගත්ත ලස්සනට කපාගත්ත පෙන්සිල් කේස් එකේ හැඩය මෙහෙම තියාගන්න වැඩිපුර තියෙන මෙන්න මෙහෙම මේ හැඩ ටික කපන්න ඔයාලා මේ ෂීට් එකේ හැඩ කපන්න එපා ලයිනින් එකෙත් හැඩ කපන්න එපා ඒවා මේක මැහුවට පස්සේ අනවශ්‍ය කෑලි කොහොමත් කැපිලා ඉවත් වෙනවනේ ඊට පස්සේ මෙයා වටේටම මහන්න ඕනේ පුට් එකේ සයිස් උත් නෙමෙයි රෙදි කොටසේ පුළුවන් තරම් අයිනේ පුළුවන් තරම් අයිනේ මේ පැත්තේ ඉඳන් මෙතෙන්ට මැහුවා මෙතන ඉඳන් මෙතෙන්ට මැහුවා මෙතෙන්ට මැහුවා මේක වටේටම මහගන්න ඕනේ මේ කොටස් තුනම එකට සම්බන්ධ කරන්න හදලා එකට ෂිපර් එක කොහොනේ වෙනවා මේ ෂිපර් එකට තියෙනවා නොම්මර නොම්මර 3 5 8 ඒ විදිහට අපේ ෂිපර් වල සයිස් තියෙනවා හෙඩ් සයිස් තියෙනවා ෂිපර් එකේ සයිස් එක තියෙනවා
එතකොට අපි මේකට ගන්නේ නොම්බර 5 කියන ෂිපර් එක. නොම්බර 5. ෂිපර් එක ගන්නේ නොම්බර 5 නම් ෂිපර් හෙඩ් එක ගන්නත් ඕනේ නොම්බර 5ම තමයි. වටේටම මහල ඉවර වෙලා මේකේ මේ අනවශ්‍ය කොටස් කපන්න ඕනේ රෙදි කොටසේ ගන්න. හොඳට මතක තියාගන්න රෙදි කොටස එක පොඩ්ඩක්වත් කැපෙන්න බෑ. මේව තමයි අනවශ්‍ය කොටස්. ෂීට් එක, ලයිනින් ටික ඒව තමයි අනවශ්‍ය කොටස්. රෙදි කොටස අනවශ්‍ය කොටසක් නෙමෙයි. රෙදි කොටස තමයි අපේ ෆස් එක. එතන ඉඳන් මෙතන නඟල් 9ක ෂිප් එකක් ඕනේ. නමුත් අපි නඟල් 10ක් කපමු. හරි. මේ තියෙන්නේ අර කපාගත්ත කොටස. නේ වටේට කපාගෙන තියෙන්නේ. මේ පැත්ත හරවලා බලුවාම මේ පැත්තේ ලයිනින් කොටස. මේ මැද තියෙන්නේ අර ෂීට් එක මේ. ෂීට් එක මැදි වෙලා තියෙන්නේ. මේ බලන්න මේ ෂිප් එකේ මේ ධාර ධාර ගැට්ට වගේ තියෙන්නේ මේක හොඳ පිට. මේ පැත්ත කන පිට. මේක හොඳ පිට. මේක කන පිට. ෂිපර් එකේ පැති දෙකක් තියෙනවා මේ. මේ පැත්තත් අහු වෙනවා රෙදි කොටසකට මේ පැත්තත් අහු වෙනවා රෙදි කොටසකට. මේ මැදින් තමයි අපේ ෂිපර් එකේ හෙඩ් එක යන්නේ. මේකට කියනවා ෂිපර් හෙඩ්. මේක ෂිපර් එක. මේ ෂිපර් එක අරගෙන මේ ෂිපර් එකේ හොඳ පිට පැත්ත ඔයා මේ සකස් කරගත්තේ රෙදි කොටසේ හොඳ පිට පැත්තට තියාගන්න ඕන. මෙතන ඉඳන් මෙතෙන් අඟල් 9යි තියෙන්නේ. මේ අඟල් 9 පැත්තෙන් තියාගන්න ඕන. ගත්තා රෙදි කොටසේ හොඳ පිට ෂිපර් එකේ හොඳ පිට. හොඳ පිටට හොඳ පිට හිටින්න තියාගත්තා. මේ වැඩිපුර එළියට යනවා හොඳනේ. මම මේ පැත්ත හරවලා පෙන්නන්නම් පේන්නු මේ. right. ෂිපර් එකයි ඔයාගේ මේ රෙදි කොටසයි ගානට මහ ගන්න ඕනේ අයිනේ. හරි මේක පුට්ටකේ සයිස් මහන්න පුළුවන්. ඔයාලට මේක චුකේ මැෂින් එකේ මහ ගන්න පුළුවන් කිසිප කරදරයක් නැතුව. සමහර අයට මහන්න බැරිය ඉන්නවා නම් ෂිපර් පුට් එකක් දාලා මහන්න පුළුවන්. නමුත් එච්චර දේවල් කරන්න ඕනේ නැහැ. බෑග් එකේ මහ ගන්න ලේසි. මෙතන ඉඳන් මෙතෙන් එක මැස්මක් මැහුවා. හරි මේකේ තව පැත්තක් තියෙනවා ෂිපර් එකේ. ඉතුරු පැත්ත මේ පැත්තට අල්ලන්න ඕනේ මෙහෙම. මේ පැත්තට. මේක මම තවත් පොඩ්ඩක් පැහැදිලි වෙන විදිහට කියලා දෙන්නම් ඕනනම්. මේක මේ ෂිපර් එක ඉරා ගන්න පුළුවන් මේ. ෂිපර් එක වෙන් කර ගන්න පුළුවන් මේ. මෙහෙම ගලවල ෂිපර් එක වෙන් කර ගන්න පුළුවන්. මේ කොටස අල්ලනවා අපේ අනෙක් පැත්තට. මේ පැත්තට. රෙදි කොටසේ හොඳ පිට ෂිපර් එකේ හොඳ පිට. හොඳ පිටට හොඳ පිට තියලා මේ අයිනෙන් මෙතනින් මහ ගන්න. මේ අපි මේ පැත්තට අල්ල ගන්න ඕනේ පයිපින් පටියක්. අපි බෑග් වල ඇතුළත පයිපින් ගහන්නේ කැම්බ්‍රෙල්ලා වලින්මයි. කැම්බ්‍රෙල්ලා වලින්. මොකද කැම්බ්‍රෙල්ලා වලින් පයිපින් පටි ගහන එක තමයි ඔයගොල්ලන්ට ලාභම. ඇතුළත පයිපින්. එළියේ පයිපින් අපි වෙබින් එහෙම අරගෙන ගහනවා. ඒක වෙනම කතාවක්. ඇතුළත ගහන්නේ කැම්බ්‍රෙල්ලා රෙදි වලින්. කැම්බ්‍රෙල්ලා රෙදි කොටසක් අරගෙන අඟලේ අඟලේ තීරු කපා ගන්න ඕනේ. කැම්බ්‍රෙල්ලා වලින් කපපු පටි තියෙනවා මෙහෙම. මේ පටි ගන්න පුළුවන්. හරියට මංගලක් තියෙනවා. අඟලේ අඟලේ මේ රෝලක් ගත්තාම හරිම ලේසි පටි කපා ගන්න ඕනේ නැහැ. මේ විදිහේ මේ කැම්බ්‍රෙල්ලා වලින් කපලා තියෙනවා. මේ අපි ලයිනින් සඳහා භාවිත කරන කැම්බ්‍රෙල්ලා අඟලේ ඔයාලා නැත්තම් රෙදි කොටස අරගෙන නවලා අඟලේ අඟලේ තීරු කපන්න. බයස් නෙමෙයි. ඒ කියන්නේ කරණාකාර පටි නෙමෙයි. රෙද්දේ තියෙන්නේ ඉඩ තියෙන්නේ කොයි පැත්තටද ඕන පැත්තකට කපා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මෙහෙම අල්ලගෙන මෙතනින් තියාගන්න මේ. මේ අපිට ඕනේ මොකද්ද දන්නවද මේකේ අරමුණ? මේ මෙතන පේනවනේ ෂීට් එක. මේ ෂීට් එක වහගන්නයි ඕනේ. අනිත් එක නූල් ඇදෙනවා මේ. ওই ටික වලක්ව ගන්න තමා ලිසි නිමාවක් ගන්න තමා මේ වැඩේ කරන්නේ.
කැම්රෙල්ලා අඟලේ පටිය ගත්තා දෙකට නැමුවා මේ මේකට තියන්න මෙහෙම තියන්න මෙහෙම තියලා මහගෙන යන්න මෙතන ඉඳන් මෙතෙන් එක පැත්තකින් මහන්න පටිය කපා ගන්න අනිත් පැත්තේ පටිය දෙකට නැමුවා මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බා මෙතෙන් දෙනකම් නැහුව මේ අපි අල්ලගෙන තියෙන්නේ මේ පැත්තත් එහෙම මේකේ දැන් ෂිප්පර් එක තියෙන්නේ මේ ඇතුල් පැත්තට නැමිලා මේ අපිට මේ ෂිප් එක දැන් එළිය පැත්තට හරව ගන්න ඕන මොකද කරන්නේ මේ ෂිප් එක හරව ගන්න මේ ඔයාගේ අල්ලගත්ත පයිපින් පැටිය හරබිට පැත්තට හරව ගන්න ඒතකොට ෂිප්පර් එක මේ උඩට පැත්තට හැරෙනවා මේ මෙතනින් මොකද්ද කරන්නේ මෙතනින් ගහන්න ඕනේ අවුට්ලයින් එක මෙතන ඉඳන් මෙතෙන්ට හොඳ පිට පැත්තේ මෙහෙම එක මැහුම් පාරක් මහගෙන යන්න හරි ඒ මැහුම් පාරට ගැලපෙන්න තව චුට්ටක් ගහයි තව පාරක් ගහගෙන යන්න අපි කියනවා ඩබල් නීඩල් ගහනවා කියලා නූල් පාරවල් දෙකක් මහගෙන යන්න මේ පැත්තත් එහෙම දැන් තියෙන්නේ මෙහෙම මේ ඔයාගේ ලයින් ඉන්පුට්ස් මේ පැත්තට නැමුවම ෂිප් එක උඩට එන අවුට්ලයින් එකක් ගහගන්න ඕනේ ඔයාගේ පර්ස් එකේ හොඳ පිට පැත්ත මම දැන් අවුට්ලයින් ගහලා තියෙන්නේ මේ හොඳ පිට පැත්තෙන් ගහලා තියෙන අවුට්ලයින් දෙක මේ කන පිට පැත්ත ෂිපර් හෙඩ් එක දාගද්දි මේ වගේ ෂිපර් එකේ වැඩි කොටස් තියන්නේ නැහැ රෙදි කොටස් ගානට කපා ගන්න ඕන. හරි මේ රෙදි කොටසේ ගාන මම ඔයාලගේ පැත්තට හොඳ පිට හරවලා තියෙන ඔයාලට විශේෂයෙන් පේන්න ඕන නිසා නේ. මේ රෙදි කොටසේ ගානට මේවා කපා ගන්න ඕන. නේ? මේවා කපලි ඉවත් කරා. මම කපලි ඉවත් කරන්න ගාන. හරි ඒ අත උරු නෑ. අනික පැත්තේ මේ ගානට කපලි ඉවත් කරා. මේ මේ රෙදි කොටසේ ගානට ෂිප් එක කපා ගන්න ඕන. මේකෙත් අනිත් එක හොඳට මතක තියාගන්න ෂිප්පර් එකේ අයින කපද්දී කැපෙන්නේ නැති කතුරු වලින් නම් කපන්න එපා. එතකොට හෙඩ් එක දාගන්න බෑ. ඊට පස්සේ බනිනවා හෙඩ් එක වැරදි හෙඩ් එකක් දීලා තියෙන්නේ. එහෙම කියලා බනිනවා. නෑ. කතුරෙන් කපද්දී එකපාර කපන්න ඕන මෙතන නැත්තම් බැහැ දාගන්න හෙඩ් එක හරීම අමාරුයි අපි මේකට හෙඩ් එක දාන්නයි හදන්නේ මේ අල්ලගන්න පැත්ත බලන්න මෙහෙම අල්ලගන්න මේ අල්ලගෙන මේ කොටස් දෙක ගානට අල්ලගන්න ඕන හරි ගාන අල්ලගෙන හෙඩ් එක දාන්න හෙඩ් එක දාද්දි මේ ෂිපර් හෙඩ් එකේ තියෙනවා තුඩ පැත්ත තුඩ පැත්ත හැම වෙලාවෙම තියෙන ඕන වගේ පපුව පැත්තට. ඒතකොට ෂිපර් එක දාගන්න හරි ලේසි. මේ තුඩ පැත්ත අරගෙන මේ ෂිපර් එකේ එක පැත්තක් දාන්න ඉස්සෙල්ලා. මේ විදිහට. එක පැත්තක් දාලා භාගයයි දාන්න. භාගයක් දාලා අනෙක් පැත්ත දාන්න. දාලා දෙන්න ගානට තියාගෙන මේ ඇඟිල්ලෙන් මෙහෙම පද කරා. මෙහෙම තද කරා. තද කරාට පස්සේ මේක ලොක් වෙනවා. මේ විදිහට ඇති. ඇදලා මේක සම්පූර්ණයම වහන්න ඕනේ. දැන් මෙතන මෙහෙම කට ඇරිලා වගේ තියනවානේ. මේ කටත් වහන්න ඕනේ. කට වහන්න ලේසිම ක්‍රමය තමයි ෂිප් එක සම්පූර්ණ මෙහෙම වහන්න. වහලා අතටම ගන්න ෂිපර් හෙඩ් එක. එතකොට මෙතන වැහෙනවා. ෂිපර් හෙඩ් එක අපේ ආපහු දාන්න. අපේ ක්ලාස් වල කට්ටිය කැමතිම නැති ටික ඕක. මොකද මගේ ක්ලාස් එකේ නීතියක් තමයි ෂිපර් හෙඩ් එක දෙපාරක් දාන්න ඕනේ කියන එක. හේතුව බෑග් එකේ නිමාවක් ගන්න ඕන නම් මේක වහන්න ඕනේ. වහලා ලොක් කරන්න ඕනේ ෂිපර් එක. නැත්තම් මේ මුල්ල මැහෙන්නේ නැහැ හරියට. ඒ නිසා මගේ ක්ලාස් වල නීතියක් තමයි ෂිප් එක වහන්න ඕනේ කියන එක. නැත්තම් නිසි නිමාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආය දාන්න ඕනේ හෙඩ් එක. දාලා මැදින් නවත්ත ගන්න ඕනේ. නේ? අර මෙතන
මුකුත් තුවාල වෙලා ඩැමේජ් මුකුත් නැත්තම් හෙඩ් එක ඉක්මනට දාගන්න පුළුවන්. එතන පොඩ්ඩක් හරි අර එකපාරක් දැම්මට පස්සෙත් එතන නිකන් කට්ටක් වගේ උඩට එනවා. එතකොටත් දාන්න බෑ. බොහොම පරිස්සමින් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ හෙඩ් එක ෆස් එකේ මැදින් වගේ තියාගන්න. මැදකට විතර අරගෙන නවත්ත ගන්න. එතකොට දැන් මේ පැත්තත් නිමා වෙලා මේ පැත්තත් නිමා වෙනවා. හරි ඊට පස්සේ මේ මුල්ල මහන්න තියෙන්නේ. මුල්ල මහන්නේ කොහොමද දන්නවද? මෙතන මේ ෂිපර් එකේ මැදට තියාගන්න මේ කොටස මේ මෙහෙම. තියාගෙන මෙහෙම මෙතනින් අල්ලගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට මහන්න, ඉදිකටුව යටට ගහන්න, මේ පැත්තට හරවලා. හරවලා මේ ටික මහන්න. එක පැත්තක් මහන්න. අනෙක් පැත්තේ ඔයාලට පුළුවන් පටි කොටසක් අල්ලගන්න. අපි දැන් මේ ෆස් එකේ තියෙනවනේ පොඩක් එල්ලගෙන යන්න එහෙම ඕන්න. රෙදි පටියක් ගන්න. මේකේ નિયમિત ප්‍රමාණයක් නැහැ. අඟල් 6ක් විතර ගත්තාම ඇති. දිග පළල අඟල් 2ක් විතර ගත්තාම ඇති. ඒකේ ප්‍රමාණ නම් නැහැ. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. අරගෙන මේ වගේ පටියක් මහන. මේ වගේ පටියක් මහගන්න. පටියක් මහගෙන පටියේ නවන්න දෙකට. පටියේ දෙකට නවලා ඔයාගේ මේ ෂිපර් එක තියෙනවනේ. මේ ෂිපර් එකේ මේ තියෙන ෂිපර් එකේ මෙහෙම ඇතුළට දාලා මෙතනින් පොඩ්ඩක් ටැග් කරගන්න. මෙතන මේ ෂිප් එකේ අයිනට තියලා ටැග් කරා. උඩ තියාගන්න ඕනේ ඔයාගේ මේ ෂිපර් එකේ මැදට මේ. මෙහෙම තියාගත්තා. මෙහෙම අල්ලගත්තා. මෙතන ඉඳන් මෙතෙන්ට මහන්න, ඉදිකටුව යටට ගහන්න, මෙතනින් තියාගෙන මේකින් මේ පැත්තට හරවන්න. මේක නිමාවක් නැහැ. මේක නිමාවක් ගන්න ඕන නිසා මේකට අඟලේ සම්බ්‍රල පටි අල්ලගන්න. සම්බ්‍රල පටිය ගන්න, දෙකට නවන්න, මෙහෙම තියන්න. මෙතන ඉඳන් මෙතෙන්ට මහන්න, මෙතන ඉඳන් මෙතෙන්ට මහන්න. මේ පැත්තත් එහෙම. අනිවාර්යෙන් පර්ස් එකක් වෙන්න පුළුවන්, බෑග් එකක් වෙන්න පුළුවන්. ඇතුළත නිමාව ලස්සනට තියෙනවා. සමහර අය ඕවා පයිපින් කරන්නේ නැහැ. ඉතින් ඇතුළේ පයිපින් කරන්නේ මොකටද? අපරාධ කියලා. එහෙමද? අනිවාර්යෙන් කරන්න. නැත්තම් නිසි නිමාවක් නැහැ. ඊට පස්සේ මේක හොඳ පිටපැත්ත හරවගන්න. හරවගත්තා. මේ වගේ මුංචි බබාලට ගෙනියන්න පුළුවන් ලස්සන පෙන්සිල් කේසයක් තියෙනවා.